සුබදවසක් කියලා හැමෝම පිළිගන්නවා අපේ ඒකෝපිය ප්‍රෝග්‍රෑම් එක ඔන්න අපි අද වෙනස් මුහුණුවරකින් ආරම්භ කරලා තියෙනවා මම හිතනවා මේ වෙනස දිගටම කරගෙන ගියොත් හොඳයි කියලා කලින්ට වඩා පොඩ්ඩක් වෙනස් මගේ අර ෆේස් කට් එක නැතුව විතරයි තියෙන්නේ නමුත් වීඩියෝ එකේ සියලු දේවල් මම ඒ විදිහටම කරනවා එතනින් එහාට අපි මේ විදිහට කන්ටිනියු කරන් යන් මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ මොනවා හරි මේක අවුල් වගේ නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් හරි දාලා කියන්න යටින් වීඩියෝ එකට अभी पुलवां विधिट अपडेट कर गुदीन हर अभी अंतिम कथा खाली हलने सीमा इवर कला थीरेटिक इट मतर अणुखलने अवखलने कला अणुखलने कला अभी कि गरांटी का हदम कियला वीडियो नाम पोट परकूने अभी मिक्सिके गरांटी का हदम दी अवकलने गनाटिक हदम आपाऊ तीरटिक मतकड़ी रिविशन काफीट वे गनाटिक हदा गया पापी अंतिम पेपर्स वे गना कीपूत क्रम ये मटमे गना दिन अभी गना कीपिया हदा गया तब इतना तीरटिक इवरा हलने तब पड़ी दीन ये तीरी अभी गना हदन अतर तो कथाकर हर हर ऐना अभी सेट्टू पाड़मट मतकर मम मुलिम अभी අනුකලණය ටෙන්ඩි සිල මම අවකලණයෙන් පටන් ගන්නවා අවකලණය නියතක අවකලණය වලට මතක ඇදිනේ මතක නැත්තම් පොඩ්ඩක් ආපහු මතක් කරගන්න නියතක අවකලණය මම කිව්වා අපි ශ්‍රිතයක් ගත්තොත් y සමානයි c කියලා. මෙතන c කියලා කියන්නේ නියතයක්. හරිද? නියතක අවකලන සංගුණකය නියතක අවකලණය සංගුණකයේ බිඳුවයි කියලා කිව්වා. හරිද? එතකොට මේක අපිට අකණය කරන්න පුළුවන්. හරි මේ අපි ගණක් විදිහට හදමුකෝ. මෙහෙම ගණක් තියෙනවා අවකලණය කරන්න කියලා අපිට දෙනවා. එතකොට මේක අවකලනය කරාම අපි මොන විශේෂෙන්ද x විශේෂෙන් අවකලනය කරන්න කියලා දෙනවා. අපි මෙහෙම දැම්මු dy/dx වෙනවා. හරිද? නියතයක් මොන විශේෂෙන් අවකලනය කළා? නියතයක අවකලන සංගුණකය බිඳුව වෙනවා. හරිද? dy/dx මේක ඕන විදිහට ලිව්වේ. තව විදිහක් තියෙනවා මේක. ලියන්න y වෙනුවට c දාලා. ශ්‍රිතිය මෙතනින් දාලා ලියන්න පුළුවන් dx. මොන විශේෂෙන් අවකලනය කළත් නියතයකට විශේෂ අදාළ නැහැ. ඒක බිඳුවයි. හරිනේ? වැදගත් දෙයක් හොඳට මතක තියාගන්න. තියරි මතක නැත්නම් ආවෝ බලන්න නියතක අවකලන සංගුණකය බිඳුව වෙනවා හැම තිස්සෙම හරිද c විතරක් නෙමෙයි නියත දෙන්නේ එතකොට 1 2 3 කැපිටල් a කියලා දුන්නොත් එහෙම ඒ නියතයක් කියලා ඒගොල්ලෝ කියනවා නම් ඒක නියතයක් හරිද නැත්නම් ඒ විචලනයක් විතර ගන්න පුළුවන් අපිට ඒ නියතයක් කියලා කියනවා නම් සාමාන්‍යයෙන් බොහෝ වෙලට කැපිටල් අකුරු දෙන්නේ නියත වලට c කියලා දෙනවා විශේෂයෙන් නියත වලට හරිද හරි मेहमद डी सी एट डी एक्स नीति मुखद नियत नियत एक्स विषय सी एन नियत अवकलने मैं अंकने उत्तरे मुखद बिंदु है सी एम तीन मोन इलाक मक आवाद बिंदु पहावाद रेन देख आवाद सी एल बिंदु नियत अवकलने बिंदु की रे अट हेम देम अटत्ते नो अरे इट पास इतामत्तीरिया एक्स वाला एन के लाइक एक्स वाला एन के लाइक इन्न वना यह मेकने इन्न वना मैं आगे अवकलन सांगुने की अपने लिया पुलवा के लिए हुआ मैं अंकने विधि अवकलन करण की अंकने करण मे मनी एक्स वाला एन डी एक्स एन बेदी में डी एक्स एक्स विषय अवकलन करण की तमाम हाउद अवकलन करण एक्स वाला एन मेन मेहमती ना मैं आगे उत्तर अपने लिया पुलवा एक्स वाला एन ऋण एक मेन मैं टेन को मेक हेदूने अभी चीज दमी अंको अरे मेक हेदूने मेन मेतन बल इनवाणी बल वेनवा मे एक्स वेना सेन है इट पास मेतन बल इस आवा बल अडवा अरे कव्यकोलवा बल वेना बल कड़ना अरे ओक तम सिद्धांत बल वेना बल कड़ना अरे ओक कथाकला अरे ओया तभी पड़ी मेकअप बल पड़ी उदाहरण है थीयरी वै सामान एक्स वाला देख मेम तीन मेक अवकल संगे अपने डोंगा टी वै अट डी एक्स सामान मेक अर मैसेल क्यू वेक अरे एक्स विचार आगती ना यहाँ वर्ग आती वर्ग पद आती वर्ग पद आखरी गण पद आखरी मुखरी दर्शक आती ना बल हिंग वेडुना बल हिंग कड़क बल हिंग वेडीनवा देख हिंग वेडीनवा एक्स मुकुत्न बल एक अडवेनो दिख रिना एक मेतन टेन दाणी लाख बल एक अडवेल दिख रिना एक ऐना तव दुटा सुख देखें देखें एक ओण
සංඛ්‍යාවක පළවෙනි බලය කියන්නේ එම පාදයේම තමයි. වැඩි ක්‍රීමයි ලියන්නේ නැහැ මම. 2x වම ලියන්න පුළුවන් මේක. හරි අපි බලමු ඒ අනුසාරයෙන් මෙන්න මේ ගණන කොට දා ගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද කියලා නෙමෙයි අනිවාර්යෙන් පුළුවන්. දැන් මතක් කරගන්න තියර ටික. y = x වල 5. ඉතාමත්ම සරල ගණනක්. මේක අනුකලනය sorry අවකලනය ගත්තාම කොහොමද වෙන්නේ? මේ පැත්ත dy / dx x විශේෂයෙන් අවකලනය කරන්න කියන්නේ බලයෙන් වැඩි කළා 5යි x එහෙම තිනවා බලයෙන් එකක් අඩු කළා 5 ඍණ 1 කියන එකම එකපාර ලියනවා 4යි. හරි ඕක තමයි උත්තරේ. හරිද? දැන් මෙතන ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන සංඛ්‍යාවක බලයක් ඕනෑම සංඛ්‍යාවක බලයක් අවකලනය කරන්නේ මෙන්න මේ තියරියෙම මේ තියරියෙ. හරි. මෙහෙම ආවොත් 4ක් x වල 7 7 4ක් x වල 7 / dx මෙන්න මෙහෙම ආවොත් හරි. අපි නියතක අවකලනය ගත්තා. ඒ වගේම x වල n කියන එක අවකලනය ගත්තා. ඒ වගේ දැන් මෙතන තියෙනවා මොකද්ද? මේකත් මම කතා කළා තීරී වලට සංගුණකයක් වතාවක් විචලනයක් තියෙන්නේ. හරිද? මෙන්න මේක අවකලනය ගන්නෙ මෙන්න මෙහෙමයි. හරිද? සංගුණකයක් එක තියෙනවා නම් එසෙලා සංගුණකය වෙනම අයින් කරනවා. සංගුණකය වෙනම අයින් කරලා විචල්‍ය බලයක් තියෙන්න පුළුවන් බලයක් නැති වෙන්න පුළුවන් විචල්‍ය අවකලනය කරලා මේ සංගුණකයෙන් අපව වැඩි කරනවා. හරිද? හරි. මේ ගණන් අපි මේ උදාහරණයෙන් අපි ඒ ගණන බලමු. මේක අවකලනය කරන්නේ මෙතන මොකද්ද පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මෙන්න මේ කැලේ 4ක් x වල 7 තියෙන්නේ. මෙන්න මේක මේකේ සංගුණකය කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ 4 සංගුණකය වෙනම මම ලියනවා. ලියලා 4 වතාවක් ඊටු ටික අවකලනයට භාජනය කරනවා. x වල 7 d x වල 7 බෙදීම dx. හරි. මේක ඊටු ටික කන්ටිනියු කරනවා. 4 වතාවක්. දැන් මේකේ මෙන්න මේ කොටසේ. මේ කොටසේ අවකලනය කරන්න දැන් දන්නවා. x වල 7 තියෙනවා නම් 7ෙන් වැඩි කළා x වල 4 ඍණ 1 කියන්නේ 6. දැන් එකපාර ලියන්න ඕනේ. හරිද? දැන් මෙතන මෙන්න මේ දෙක වැඩි කරලා 4 4 28යි x වල 6 කියලා අන්තිම උත්තරේ ගන්නවා. හරි. D x වල 6 එහෙම ගමුක 3ක් x වල 6 බෙදෙනවා dx. මේකත් අර තීරීම තමයි. විචලයෙන් වැඩි කළා dx වල 6 වෙනම කරනවා dx වල 6 dx හරිද 3යි මෙන්න මේ කෑල්ල වෙනම කරනවා 6ක් x වල 5 දෙකපාර ලියු හැකි 4 3 18 x වල 5 ඕකම තව විදිහකින් අපි බලමු එකම විදිහ d 5ක් x වල 4 ගම්මුකෝ dx විශේෂයෙන් අවකලනය කරන්න කියලා කියනවා. මේකෙදි බලන්නකෝ මේක 5 එළියට අරගෙන කරනවා කියන එකම තමයි. මේක එකපාර ලියන්න පුළුවන් තනි පේලියකින් මේ 5 ඔහොමම තියලා අපි ඔහොමම ලියාගෙන පුළුවන් නම් මනසින් කරන්න. හිතින් කරන්න පුළුවන් නම් 5 ඔහොමම තියාගෙන හිතින් කරලා වරද්ද ගන්නවට වඩා හැබැයි ප්‍රැක්ටිස් වෙලා හිතින් කරන්න කොලේවල ලියලා හදලා අරලා ප්‍රැක්ටිස් වෙලා කරන එක තමයි හොඳම ක්‍රමය. එතකොට හිතින් උත්තර එනවා. හරිද? 5ක් මේක කළාම එන උත්තරේ මේකනේ. මේක වෙනම වෙන් කරලා මේක වෙනම ලියලා මේ කෑල්ල 4ක් x වල 3 කියලා නෙන්නේ කොහොමත් මේ කෑල්ල අවකලනය කළාම. හරිද? ඕක අපිට එකපාර ලියන්න පුළුවන්. මෙන්න මෙතන 5 තියෙනවා. මේක කොහොමත් මෙතෙන්ට එනවනේ 4. මෙන්න මේ කෑල්ල 4 4 කියලා ඉස්සරහට ඇවිල්ලානේ බල එකක් අඩු වෙන්නේ. හරිද? එතකොට මේ දෙක වැඩි වෙනවනේ වෙන්නේ. හරිද? ඒ දෙක අපි කලින්ම වැඩි කරගන්නවා. මෙන්න මේකයි මේකයි මෙතෙන්දී හිමින් වැඩි කරගන්නවා. 5 වැඩි කිරීම 4 මේ දෙන්න. ඒක එකපාර ලියනවා 20ක් ලියලා අතනින් දැන් වැඩි කරලානේ තියෙන බලය. හරිද? මේ පහත් එක්ක මේ බලය ඉස්සරහට එන බලය වැඩි කරලා තියෙන්නේ නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ කවුද? උඩට එන්න ඕන කැලල බලයට එන්න ඕන කැලල 4ෙන් එකක් අඩු වෙලා බලයෙන් එකක් තමයි අඩු වෙන්නේ. එක 3. එකපාරම ලියන්න පුළුවන්. 20ක් x වල 3. මේ විදිහට බලමු අපි මෙන්න මේ ගන්න d 100ක් x වල 3 බෙදෙනවා dx බෙදෙනවා නෙමෙයි අවකලනය කරනවා.
එක්සල තුන බයි dx එක පාරම ගත්ත හැකි තුන සියයකට නාව තුන් සීයක් එක්සල බලය එකක් අඩු වෙනවා වර්ග හරි මෙන්න මෙහෙම එකක් ආවොත් fx සමාන x වර්ග නම් මෙහෙම නම් dfx බෙදීම dx හොයන්න කියලා දෙනවා අරගම තමයි මේ ශ්‍රිතය වෙනත් අංකණයකින් තියෙන්නේ හරිද මේකට fx කියන්න පුළුවන් y කියන්න පුළුවන් නැත්නම් අමු විදිහට ශ්‍රිතයම දෙන්න පුළුවන් හරිද කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සංකේත විතරයි වෙනස් කරලා තියෙන්නේ මේ සාමාන්‍ය අවකලනයමයි මේ ශ්‍රිතය අංකණය කරන විදිය මෙන්න මේ කැලට y කියලා අකුරක් දාලා ශ්‍රිතය දෙන්න පුළුවන් නැත්නම් කෙලින්ම මේ ශ්‍රිතය ගැන x වර්ග කියලා අමුෙන් දෙන්න පුළුවන් ශ්‍රිතය මේ ශ්‍රිතය නම කියන එක තමයි මේකෙත් තියෙන fx function x x වල function එක කියන එක තමයි මේක තේරුම් ශ්‍රිතය ගැන කතා කරද්දි මේ ගැන අපි වැඩිදුර කතා කළා හරි මේක අපි කොට දාගමු මේක අවකලනයම මෙතන කෙලින්ම ලියනවා සංකේත වෙනස් කරලා දුන්න හින්දා මේක තේරුම තමයි අපි පුරුදු දිරොන්න ලියා ගන්න පුළුවන් මේ විදිහට dx වර්ග බෙදීම මේ අවකලන sorry බෙදීම නෙමේ dx වර්ග / dx හරිද මේක දැන් දන්න එක කොහොමද x වර්ග වල අවකලනේ තියෙන්නේ දෙකෙන් වැඩි වෙනවා x වල 2 ඍණ 1 කියලා කියන්නේ 1යි ඒ කියන්නේ 2ක් x හරි සාමාන්‍යයෙන් ඔය වගේ තනි තනි කෑලි හදන්න එන්නේ නැහැ වෙන වෙනම එක්සෑම් එකට මෙන්න මේ වගේ එකක් එන්න පුළුවන් fx සමානයි මේකේ ඔක්කොම වැඩ ගැලන්ටි එක තියෙනවා ලොකු ප්‍රකාශන හරිද මේ වගේ VJ ප්‍රකාශන එන්න පුළුවන් ධන 6 ඔයගෙ වෙන්න පුළුවන් එතකොට අර තනි තනි කෑලි වලට වෙන වෙනම දෙනු මේ ඒ විදිහට දාලා හදන්න පුළුවන් මෙතන තියරි තුනක් විතර තියෙනවා හරිද ওই තියරි තුනම තියෙන්නේ එකම ගාණක මේ වගේ ගණන් එන්න පුළුවන් මේක උඩ දාගමු හරි මේක ලියන්න පුළුවන් මෙහෙම f'x ඔය කියන්නේ මොකද්ද මේකේ අංකණය තමයි fx කියලා ශ්‍රිතයක් දුන්නොත් ඒකේ අවකලනය කියන එක තමයි f'x ඇත්තට මේක ඩෑෂ් කියලාත් කියනවා මේක f' කියලාත් කියනවා හරිද prime f හරිද මෙතන උඩින් මෙහෙම පොඩි කැලලක් දැම්මා මේ ඩෑෂ් අවකලන සංගුණක කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ දැන් මේවා එක පාර අපිට අවකලනය කරන්න පුළුවන් ඉතාල ලේසි මම ලියන උත්තර කෙලින් 3x ල වර්ග දන මේක අර මම අන්තිමට කියලා දුන්න තීරයට කරන්න පුළුවන් මේ දෙක වැඩි කළා 14x ල 1 කියන්නේ එකම තමයි x ඍණ 8 හරිද ඍණ සංඛ්‍යාවක් තිබ්බ කර කිසි ප්‍රශ්නයක් නැහැ ඍණ 8 මේ නියතයක් නියතක අවකලනයේ බිඳුව එක පේලියයි මෙන්න මේ මෙක කෙනෙක් එනවා හතරක් එක්සල් පහ ධන තුනක් එක්සල් හතර ධන නමයක් එක්ස් ඍණ හත මේක චුට්ටක් ට්‍රයි එකක් දෙන්න ඕගොල්ලෝ යන්න මේක අවකලනය කරමු dy by dx සමානයි මේක කෙලින්ම මගේ අන්තිම තීරියෙන් තීරිය කියන්නේ එකම තීරිය හදන ක්‍රමයේ ඉතරයි වෙනස් ඒ විදිහට කරන්න පුළුවන් තනි පෙළේ උත්තරේ ගන්න පුළුවන් හතර පහ 20යි එක්සල මතක ඇතෙම දෙයක් අඩු කරන්න ඕනේ ධන 12 එක්සල 3 ධන 9 ඍණ බිඳුවයි දාන්න ඕනේ නැහැ නමයක් එක්සල 9 fx සමානයි 1 යට x මේවා එකක් එනවා දැන් කොහොමද දැන් බලය කොහෙද එක යට බෙදීමක් තියනවා බෙදීමක් විදිහට කරන්නේ එහෙම නෙමේ හරිද මේක අපි රීෂෙඩියුල් කරගන්න වෙනස් විදිහකට ලියනවා fx කෙනෙක් එනවා මේ විදිහට බැයිනම් මෙයාව වෙනස් විදිහට ලියලා අපිට අපේ වැඩේ කරගන්නවා හරිද මේක ලියන්න පුළුවන් මට fx සමානයි මේ තියෙන්නේ මොකද්ද දර්ශක පාඩම වල දැන් තියෙන්නේ x වල ඍණ 1 මෙහෙම එකක් තියෙනවා නම් ඒක දර්ශකයක් විදිහට ලියන්න පුළුවන් x වල ඍණ 1 ඍණ බලයක් විදිහට ලියනවා දැන් තියෙන්නේ අර xn වල සිද්ධාන්තය මම මෙතන කිව්වා ඕන එකක් ගන්න පුළුවන් කියලා මෙතෙන්ට n වෙනුවට
හරිද? එතකොට ඒ සිද්ධාන්තයම දානවා අවකලනයේදී මෙතන. හරිද? මේක අවකලනය කරනවා. F dx බෙදීම dx සමානයි බලයෙන් වැඩි කරනවා. බලයෙන් එකක් අඩු කරනවා. බලයෙන් උයි එකක් අඩු කරන්නේ. ඍණ 1 බලය ඍණ 1 බලයෙන් එකක් අඩු කරනවා. ඍණ 1 ඍණ 1 ඔහොම තමයි. අට ඍණ 1යි x වල ඍණ 2. හරිද? ඍණ 1යි x වල ඍණ 2. ඔක උත්තරයක් දෙලියන්න පුළුවන් ඍණ x වල ඍණ 2. හරිද? ඔබ ඕනම විදිහට ලියන්න පුළුවන් ඍණ 1 යට x වල 2. මේක මතක නැත්නම් දර්ශක පාඩම එපිසෝඩ් එක අපහු බලන්න. මේක බලමු. y සමාන 1ට x වල 5. dy by dx සමානයි. ඉතලා මේක ලියා ගන්න පුළුවන් අපිට x වල ඍණ 5 මේ තියෙන්නේ මේකම තමයි. හරිද? මේක ලියන්න පුළුවන් මේ විදිහට. මේ තියෙන x වල ඍණ 5 කියන එක තමයි වෙනත් විදිහකින් ලිව්වහම මේ විදිහට ලියන්න පුළුවන් වෙන්නේ. ඒකට dy by dx ගන්නවා මෙන්න මෙතනින් තමයි ගන්න. මෙතනින් කරන්න අමාරුයි. මෙතනින් ගන්නවා අපි. බලයෙන් එක වැඩි කළා. බලයෙන් වැඩි කරනවා බලයෙන් එකක් අඩු කරනවා. බලයෙන් එකක් අඩු කරන්න යන්නේ ඍණ 5යි x වල ඍණ 6 එන්නේ දැන් ඉතින් ඍණ 5 බෙදීම x වල 6 කියලා ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඍණ බලය ඉරියට අරගෙන ධන බලයක් විදියට ලියන්න පුළුවන් දර්ශක නීති හරි අය වලමු a type එකේම තව එකක් සංකේත වෙනස් කරලා දෙන්න පුළුවන් fx සමානයි 8 බෙදීම x වල 4 මේක කොහමද කරලා දාන්නේ මේකත් පුළුවන් අර જાතියෙම තමයි මේක ලියා ගන්න පුළුවන් අපිට මේ තියෙන මොකද 8 8 වැඩි කිරීම 1 යට x වල 4 කියන එක තමයි ඔය තියෙන්නේ ඔක ලියන්න පුළුවන් එහෙනම් 8 වැඩි කිරීම මෙන්න මේ කැල්ල දැන් දැන් තියෙන ධන බලයක එහෙනම් ඉර උඩට ගියොත් ඔක ඍණ බලයක් කියලා ලියන්න පුළුවන් ඔන්න හරිද ඔය තියෙන මොකද්ද 8x වල ඍණ 4 දැන් අවකලනය කරමු f'x මෙන්න මේක මේකෙන් වැඩි කරනවා 8 වැඩි කිරීම ඍණ 4 කියන්නේ ඍණ 24යි ඍණ 24යි x වල මතක ඇති වෙන දෙන ඍණ 3 එහෙම නෙමේ ඍණ 5 බලයෙන් එකක් අඩුයි වෙන්නේ සෝරි 32 නේ ඍණ 32 හරි අපි බලමු මේවයි ගන්නවා y සමානයි x වල 5 ඔන්න ඕකේ තුන්වෙනි මූලය මොකද්ද මේ කතාව මෙහෙම තිබ්බා කියලා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ මේක දර්ශක ආකාරය ලියාගත්තා නම් වැඩේ sort out කොහොමද මේක දර්ශක ආකාරය ලියන්නේ මේ මොකද්ද මේ තියෙන කතාව x වල 5 හරිද මෙන්න මේ කතාව වර්ගමූල ලකුණත් එක්ක චූටි 3 ඉලක්කමක් තියෙනවා මේ කියන්නේ මොකද්ද 3 න් එකේ බලය මම දර්ශකවලදී මේක පැහැදිලි කරලා දීලා තියෙනවා හරිද x වල 5 3 න් එක්කෙනි බලය හරිද x වල 5 3 න් එක්කෙනි බලය ඕකම ලියන්න පුළුවන් x වල මේ දෙක ගුණ කරලා 5 බෙදීම 3 බලයක බලය කියන කතාව යටතේ මම මේක කියලා තියෙනවා දර්ශක පාඩමේදී හරිද x වල 5 3 3 න් 5 තියෙනවා ඔය දැන් දැන් තියෙන දර්ශක ආකාරයෙන් තියෙන එකක් අවකලනය කරන්න ඉතාමත් ලේසි. එහෙනම් මේක අවකලනය කරනවා අපි කලින්ම dy by dx සමානයි. දැන් වැඩේ අත උඩ තියෙන්නේ. බලයෙන් වැඩි කළා. බලයෙන් එකක් අඩු කරනවා. පහ බෙදීම 3 න් තමයි එකක් අඩු වෙන්නේ. හරිද? හරි. එතකොට පහ බෙදීම 3යි x වල මේකේ උත්තරය කිය දෙන්නේ භාග සංඛ්‍යා සුළු කිරීමක් තියෙන පොඩි දෙක බෙදීම තුනක් එන්නේ. තවදුරටත් සුළු කරන්න පුළුවන් අපිට මේක. පහක් x වල දෙක බෙදීම 3 යටතේ 3වම ලියන්නත් පුළුවන්. තවදුරටත් ඔන්න උඩට මාරු කරලා ලියන්නත් පුළුවන්. නැහැ උඩට මාරු කරන්න අවශ්‍ය නැහැ. මේ උත්තරේ මෙහෙම තියන්න පුළුවන්. හොඳ උත්තරයක් මේක. හරි.
ඊට පස්සේ අපි බලමු තව ගාණක්. ඔය මෙච්චරලා කලේ අපි දැන් වෙන වෙනම තියරි යටත්තේ හදන්න ගණන් නේ කියන්නේ මේ තියරෙට මේ ගණන් මේ තියරෙට මේ ගණන්. හරිද? මෙහෙම මේවනේ මේ පේපර් එකට සාමාන්‍යයෙන් එනවා නිකන් තියරි ගොඩක් යූස් වෙන තනි ගණන්. හරි ලොකු ගණන් නිකන් ලොකු ප්‍රකාශන වගේ වෙනවා. එතකොට අපිට හම්බුත් නෙන්න මේමයි ගණන්. fx සමානයි x වර්ග. මේ අර ලොකු ප්‍රකාශනයක් මම කල්ලා චුවා වගේ මේවායි ලොකු ප්‍රකාශන තමයි ගොඩක් දුරට එන්න පොසිබිලිටි එක තියෙන්නේ. හරිද? මේවා එකක් දැක්කම දැන් කෙලින්ම දාන්නේ සංකල්පයක් තියෙනවා කන්සෙප්ට් එකක් තියෙනවා ගුණිතයක අවකලනය කියන. ගුණිතයක අවකලන එක පාට ගණන තරින්නේ නැහැ. මොකද මේක අපිට සුළු කරගන්න පුළුවන්. එච්චර සංකීර්ණ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. මේක අපි සුළු කරගමු. මේවා එකක් දැක්කොත් මේක සුළු කරලා වෙන් වෙන්න අවකලනය කරගන්න පුළුවන්. හරි. මේක අපිට ලියන්න පුළුවන් එමනම් මේක සුළු කළාම මොකක්ද එන්නේ? x^4 ධන 5 x^2. හරි. දැන් වෙන් වෙන් මේවට වෙන වෙනම අවකලනය කරගෙන ගියාම වැඩේ හරි. මේක අවකලනය කරනවා කියලා මම දැන් f'x නැත්නම් prime f x 4x 3 ධන මේක අවකලන සංගුණකය මොකද්ද? 10x. බල 1 කියලා ලියන්නේ 10x ම කියලා ලියනවා. හරි. संकल्पत्तीनवा बेदीम कावकलनेतरीनेरीम एक අතරින්නේකට වෙනම ස්පෙસિෆික් අවස්ථා තියෙනවා මේවක සුළු වෙනවා අපූර්වවට සුළු වෙනවා ඒක නිසා ඒ වගේ එකක් ගෙනල්ලා සංකීර්ණ කරගන්න අවශ්‍යතාවයක් නැහැ මේක අපි සාධක හේමය කරලා කැපෙන විදිහට හදාගෙන පරිම සුළු කරගමු ඒක තමයි බෙස්ම සොලියුෂන් එක හරි මේක මම මේ විදිහට පරිහරණය කරගෙන යනවා සුළු කරලා මම මෙතනින් x ල දෙකක් එලියට ගන්නවා උඩින් අතල ඉතුරු වෙනවා x ධන 6ක් x ල වර්ගය ධන 5ක් x යට x වර්ගය මේකට මේක ඩෝන් ගාලා කැපිය හැකි දැන් එතකොට එහෙනම් අපිට fx කියන එක එනවා කොහොමත් x ධන 6ක් x වර්ගය ධන 5ක් x මේ දෙකට මේක එකතු කරන්න පුළුවන් කල්ලුත් එකතු කරන්න පුළුවන් කමන්නේ මෙහෙම එකතු කරමුකෝ 6ක් x වර්ගය ධන 6ක් x හරිද මේකනුත් ඕනනම් 6ක් එලියට ගන්න අරගෙනත් පුළුවන් නැත්නම් කෙලින්ම මේක f'x ම දාන්න පුළුවන් කෙලින්ම f'x ම අපි දාගමු ඒක සමානයි एक्स धन हय हर उतरे हर ने हर मे वाइक बल एफ एक्स समानाई देखा एक्स ऋण तो नहीं वर्ग මේක සුළු කරන්න පුළුවන් මේකත් අර වගේ වීජ්‍ය සුළු කිරලා සුළු කරලා අපි අවකලනය ගණනලා දාමු මේක ලියන්න පුළුවන් අපිට එහෙනම් කෙලින්ම වන් ෂොට් ලියන්න පුළුවන් දැන් දන්නවා ඔබලා එක්ස්පර්ට්ලානේ ප්‍රින සලා x ධන 9 එහෙනම් අවකලන සංගුණක අපිට කෙලින්ම ලියන්න පුළුවන් 8x ඍණ 12 මේක බිඳුවයි ඒක බිඳුව දාන්න ඕනේ ඔය උත්තරේ කොහමද දාන්න පුළුවන් हरी हरी बलो गाने मेक उन्हें बेदीम कवकालने बेदीम कवकालने मलिंग कथा कर लीनवा मेके सूत्र कुट मील दीलतीनवा सूत्र मन को मत करको डीएन डी एक्स एफ बेदीम जी एफ कि जी कि श्रित देख के बेदीम कवकालने ओहमे तीनवना पलवन श्रुतवतावा श्रुति अवकालन संगुनक मेदरने अनिवार्य मतक त्यागंड දෙවන ශ්‍රිතය වතාවක් පළවන ශ්‍රිතය අවකලන සංගුණකය බෙදීම මෙන්න මෙතන තියෙන හරයේ හරයට තියෙන ශ්‍රිතේ වර්ගය හරිද අන්න ඔක තමයි සූත්‍රය මම කලින් කතා කරලා තියෙනවා හරිද මේ සූත්‍රය ඇප්ලයි කරන්න නම් මොකද්ද අපි තියෙන්න ඕනේ මෙන්න මේකට අනුව පළවන ශ්‍රිතය අපි දන්නවා දෙවන ශ්‍රිතයත් දන්නවා පළවන ශ්‍රිතය අවකලනය වුණේ දෙවන ශ්‍රිතයත් අවකලනය යට තියෙන ශ්‍රිතය අවකලනය වුණේ යට තියෙන එකේ වර්ගයක් තෝනේ
जीवल वर्ग अभी टोने जी के अभी निकल लिया किस जीवल जी के अंदे दान हाथ निकल वर्गे और ना सुनकर त्यागा एफ दी रही जी एफ डैश रही एफ दी रही उड़ेना उड़ेना अवकलने आह जी डैश अवकलने तून अरे अप्लाई करा तीन देंगे अभी गोम इबक कमे दत्तर होगा फिल्म अप्लाई करा कुछ मैं अवकाल अपने के लिए मिली है होम लियम अरे उड़ेना बतावाना अवकाल सांगों के सो यटेना बतावा मैं आगे अवकाल ने पहाई रोइन लगन अनिवार्य मेदट वस्ते उड़ेना बतावा යටෙක්නාගේ අවකලන සංගුණකය 3යි මෙදීම යටෙක්නාගේ යටශ්‍රිතයේ වර්ගය හරිනේ හරි මේ දතරේ කැලිම දා ගන්නත් පුළුවන් නැත්නම් කැලිම මෙහෙම සුළු කර ගන්නත් පුළුවන් මේක සුළු කර ගන්න පුළුවන් ඒක ඉතින් මම ආයෙ සුළු කර ගන්න ඕනේ ඒක උතනින් එහාට ඔයගලන්ට කරගෙන ගියා යකි තියෙන්නේ පොඩි විජි සුළු කෙරෙල්ලක් තියෙන්නේ හරිනේ හරි එහෙනම් අවකලනේ ඔන්න ඕවා තමයි එන්නේ ඔයගොල්ලෝ ගණන් එනවා අපි තවත් ඉස්සරහට හම්බෙන අවස්ථාවල් අපි साक्षा कर पेपर वाली साक्षा कर मोटल पेपर टेप साक्षा कर टाइम के बल्ला इट पास अभी अणुकालने टेम ऐना अभी तब एपिसोड अरगे अणुकाल टेम अदट मे एपिसोड मे गाने मित्री नतर करवा अभी अणुकालने गण टीका खादेमु तब एपिसोड अरगे ऐना कटेट सुख दवा।